ගොඩක් අය අහනවා අපෙන් කවද්ද රෝමෙන් පිටතට යන්නේ කියලා. ඉතින් අපි රෝම නගර සීමාවෙන් පිටතට ගියා කිලෝමීටර 150ක් විතර ඈත තියෙන පොඩි ගම්මානයකට. මේ ගම්මානයේ තියෙන මේ විශේෂත්වය තමයි මේ ගම්මානයට සමයකදී විශාල සංචාරකින් පිරිසක් එනවා. ඒකම ඉතාලි ජාතිකයනුත් එනවා. ලස්සන බීච් එකක් තියෙනවා. ඒ වගේම එක පැත්තකින් කඳු මුදුනක් තියෙනවා. මේ වගේ ලස්සන view එකක් තියෙන තැනක් හින්දා මේ එස්ප්‍රෙඩ් ලොංගා කියලා තමයි මෙතන හඳුන්වන්නේ. මේ තැනට මේ සමයකේදී ලක්ෂයකට වැඩි පිරිසක් එනවා මේ සති අන්තයේ දිනවල. මම ඔයගලන්ට පෙන්නන්නම් view එක. මේ තියෙන බීච් එක මේ සම්පූර්ණ මේ පැත්තේ ඔක්කොම තියෙන බීච් එක. ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ කොමුනෙ දි ස්පෙර්ලොංගා. ඒ කියන්නේ ස්පෙර්ලොංගා කියන කුඩා ගම්මානේ. එහෙමත් නැත්නම් කොමුනෙ දි ස්පෙර්ලොංගා කියන්නේ ස්පෙර්ලොංගා නගර සභා බල ප්‍රදේශයේ තුල තමයි අපි ඉන්නේ. මේ නගරේ එහෙම නැත්නම් මේ පොඩි ගම්මානේ ජීවත් වෙනවා 3500කට වඩා වැඩි පිරිසක්. ඒ කියන්නේ 3500ත් 4000ක් අතර පිරිසක් තමයි මේකේ දෛනිකව තම දෛනික කටයුතු සිදු කරන්නේ. අනිත් ඔක්කොම සමයකේදී එහෙමත් නැත්නම් වින්ට එකේදී මේ නගරයට මේ ගමට පිටින් පැමිණෙන පිරිස්. අවසානයේදී සමයකේදී ලක්ෂයකට වැඩි පිරිසක් මේ ගම්මානයට එනවා සැරින් සැරේ. ඒගොල්ලෝ සමයකේදී මේ බීච් එක බලන්න ලස්සන කඳු මුදුනක් එහා පැත්තේ තියෙනවා. අද වෙනකොට මේ ගම්මානයේ සෙල්සියස් අංශක 39ක විතර උෂ්ණත්වයක් තියෙනවා. මොකද විදේශිකයන් එහෙයි වගේම ඉතාලි ජාතිකයනොත් ගොඩක් අය මේ බීච් එකට ඇවිල්ලා තියෙනවා. මොකද රස්නේ වැඩි නේ. මට පිටිපස්සේ පේන්නේ මේ ලස්සන බීච් එක, ලස්සන view එක. මේ මං ඉස්සරහට යන ගමන් මේ මම පෙන්නන්නම් මේ ලා සිරෙනෙල්ලා කියලා තියෙන හොටෙල් එකක්. එකම මේ ට්‍රොපිකල් රෙස්ටුරන්ට් එකක්, එකම පිට්සා කඩයක්. මෙහෙ අද ඉරිදා දවසක්. ටිකෙන් ටික තමයි තාම මෙහෙ දවල් වෙලා නැහැ. මම පෙන්නන්නම් කට්ටිය තාම බීච් එකට ගිහිල්ලා ඊළඟට තමයි කණ්ඩෙන්නේ. දැන්ට මේ නෝමල් රෙස්ටුරන්ට් එක මම පෙන්නන්නම්කෝ. මෙන්න මෙතන මේ පොඩි අයගේ මේ සෙල්ලම් බඩු එහෙම විකුණන තැනක්. මෙතන බස් ටිකට්, සෙල්ලම් බඩු බලන්න. එහා පැත්තේ මේ රෙස්ටුරන්ට් එකක් තියෙනවා. ඒකත් කිරිලා මේ වෙනකොට. තව එහාට වෙන්න තියෙනවා තවත් රෙස්ටුරන්ට් එකක්. මේ තියෙන මේ පොඩි අයගේ සෙල්ලම් බඩු සිහිවටන යන් ඉස්සරහට යන්කෝ. එන්න මම මේ ඉස්සරහට යන ගමන් මේ මුහුද පැත්තට යන ගමන් මුහුදේ එක පැත්තකින් අනිත් පැත්තකට ඇවිදගෙන යන ගමන් බලන්න මේ මේ තියෙන මේ පැත්තේ ඔක්කොම තියෙන මේ හොටෙල්. මෙන්න මෙතනක් තියෙනවා මේ සන් රොක්කෝ කියලා. මේකත් ලොකු හොටෙල් එකක්. මේ තියෙන හොටෙල් ඔක්කොම සමයකදී මේ හොටෙල්
විදේශකයන්ගෙන් මේ වගේම ඉතාලි කට්ටියගෙන් සම්පූර්ණයෙන්ම පිරෙනවා. ගොඩක් සෙනගක් එනවා ලක්ෂයකටත් වැඩි. සමයකදී ඉරිදා සෙන්සුරාදා විතරක් මේ නගරයට එන කට්ටිය. මෙන්න මේ උඩ ඕගොල්ලන්ට පේන්නේ මේ තියෙන්නේ ඒ ගෙවල් වල තමයි මෙහි පදිංචිකරුවන් ඉන්නේ. ඒගොල්ලන්ගේ ගෙවල් ඒකම සමහර ගෙවල් තියෙනවා මෙහි ඉන්න කට්ටිය නෙමෙයි. ඒ කියන්නේ රෝමේ ජීවත් වෙන්නේ මෙහි නිල වශයෙන් පදිංචි නැහැ. ඒගොල්ලෝ සල්ලි වලට ගෙවල් aran තියෙනවා සමයක යවිලා ඒ මාස 3-4 ඉන්න. ඔන්න බලන්න දැන් මේ ලස්සන මේ view එකක් පෙන්වන්නම්. අර ඈතින් පේන්නේ ඒ පේන්නේ කඳු මුදුන. මේ පැත්තේ බීච් එක, මේ පැත්තේ කඳ උඩ ගෙවල්. එස්පර්ලොංගා කියන්නේ සංචාරක පුරවරයක. ඒ කියන්නේ සමයකට ගොඩාක් අය මේ තැන මේ ගම්මානය හොයාගෙන එනවා. අනිත් එක ඉතාලිය කියන රට සුන්දර රටක් වගේම ඉතාලියෙත් ලැබෙන ආදායමක් තමයි සංචාරකින් මේ රටට පැමිණීම. මොකද මේ රටට විදේශ විනිමය ලැබෙනවා මේ සංචාරකින් විශාල ලෙස යුරෝපයේ පැමිණෙන රටක් ඉතාලිය. ඒ කියන්නේ වතිකන් එක තියෙනවා, වැනිස් තියෙනවා, කොලෝසියම තියෙනවා, මේ වගේ ලස්සන තැන් තියෙනවා, ගිනි කඳු තියෙනවා. නැති දෙයක් නැහැ ඉතාලියේ ස්වභාවික සෞන්දර්ය අතින් ඉතාමත් ලස්සන රටක්. ඒ වගේම ජීවත් වෙන්නත් සුදුසු පරිසරයක් තියෙන රටක් තමයි ඉතාලිය. මේ වගේ තත්ත්වයන් උඩ ගොඩක් අය ඉතාලියට එනවා තමන් රැකියාව කරන්න. එහෙ වගේම සංචාරකයන් විශාල ලෙස පැමිණෙනවා මේ රට ලස්සන බලන්න. එන්නකෝ අම්මා, මෙතන ලස්සන තැනක් තියෙනවා. හරිම ලස්සනයි. පිස්සු හැදෙනවා. මොකක්ද තනොද මේ තැන? බෝට්ටු නවත්තලා තියෙන ලස්සන මේ තොටු පොලක් මුහුද ළඟම තමයි මේක තියෙන්නේ. මෙතන තියෙන මේ විශේෂත්වය තමයි මෙතන තියෙන බෝට්ටු ඉතාලියේ ඉන්න ධනකුවේරයන් ඒගොල්ලෝ සමයකට පාවිච්චි කරන්ඩ ඒගොල්ලෝ පරිහරණය කරන්ඩ මේ සමයකට මේ ගම්මානයට ආවම මේ බෝට්ටු පරිහරණය කරන්න තමයි මේ මෙතන නවත්තලා තියෙන යාඩ්වල. ඒගොල්ලෝ සමයකට ඇවිල්ලා මේ බෝට්ටු අරගෙන පදිනවා, මුහුද යනවා කරනවා. ඒ අතරතුර සමහර බෝට්ටු තියෙනවා සංචාරකින් ගෙනියන බෝට්ටු. ඒ සංචාරකින් ගෙනියන බෝට්ටු හොත් මම ඕගලන්ට පෙන්නන්නම්. මොකද මේ තැන් වලට ආවම අනිවාර්යයෙන්ම මේ මුහුදේ නාලා විතරක් නෙමෙයි, ගොඩක් වෙලාවට මුහුදේ බෝට්ටු අරගෙන පදිනවා. මේගොල්ලන්ගේ විනෝදාංශයක් හැටියට බෝට්ටු පදින අයත් ඉන්නවා. මම පෙන්නන්නම් මේ සංචාරකින් ගෙනියන එක බෝට්ටුවක් මෙන්න මෙතන නවත්තලා තියෙනවා. මේ තියෙන බෝට්ටු දෙක, ඒ බෝට්ටු දෙක සංචාරකින් මේ ගෙනියන බෝට්ටු දෙක. අර මෙතනින් එහා පැත්තට වෙන්නත් මේ බෝට්ටු නවත්තලා තියෙනවා. අපි දැන් යන්නේ මේ ගම්මානේ මේ සල්ලි ගෙවලා ඇතුළු වෙන්න තියෙන හොටෙල් එකකට. මේ හොටෙල් එකට ඇතුළු වුණ ගමන්ම ඒගොල්ලෝ බීච් එකේ වෙනම මේ කුඩ දාලා තියෙනවා, එකම වෙනම පුටු ඉන්න නිදහසේ මේ ඔක්කොම මේ ටුවරිස් කට්ටියට ඒ වගේම ඉතාලි කට්ටියට දාලා තියෙනවා. මේ හොටෙල් එක ඇතුලේ නාන්න උණු වතුර පහසුකම්, ඒ කියන්නේ මුහුදු වතුර නාලා නාන්න උණු වතුර පහසුකම්, කාමර, කෑම කණ්ඩ, රෙස්ටුරන්ට් මේ හැම එකක්ම තියෙනවා. මෙතනට මුදල් ගෙවලා තමයි ඇතුළු වෙන්න පුළුවන්. මෙතන ඇතුලේ මේ ලොකු පරාසයක් තියෙනවා. මේ ලොකු පරාසය තුළ කොහොමත් 3-4000කට පහසුවෙන් ඉන්න පුළුවන්.
යාමා බ්ලොග් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ පේජ් එකටත් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. අපිත් එක්ක ඉන්න දිගටම ඉන්න අනිවාර්යෙන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඕගොල්ලෝ දෙන පොඩි තල්ලුවත් අපිට ලොකුවට වටිනවා. එහෙමනම් ගිහිල්ලා එන්නම් ඊළඟ දවසක හම්බෙමු. චාවෝ.